සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යකුලරාවනා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්න වෙනදා වගේම ඊටම වැදගත් වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් ඒක තමයි අපිට මොනරාගල ප්‍රදේශයෙන් වීඩියෝ පටයක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ පටය ඔබට මෙන්න මේ විදිහට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. අද වෙනකොට මේ location එකේ තියෙන සම්පූර්ණ ප්‍රදේශයම කැලෑවට නතු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ location එකේ තිබුණ පෞරාණික නැත්තම් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන සෑම දෙයක්ම අද වෙනකොට කැලෑවට ගිහිලා තියෙනවා. නිසා සමහරක් තැන්වලදී පැහැදිලිව හඳුනා ගන්න බැහැ කියලා තමයි අපිට මේ වීඩියෝ පාඩේ එවන ලද ප්‍රාදේශීය වර්තාකරුවන් සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේකේදී එක්තරා විදිහේ දැවැන්ත නිදන් රාශියක්ම නැත්තම් මේ කියන්නේ මෙතන එක්තරා රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමා තමයි මේ ලොකේෂන් එක වෙන් කරලා තියෙන්නේ බුදුදහම උදෙසා. නැත්තම් අපි කියන්නේ මේ බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා විහෙර විහාර තැනීම සඳහා තමයි මේක වෙන් කරලා තියෙන්නේ. එක්තරා කාලයකදී මේ ලොකේෂන් එක සම්පූර්ණයෙන්ම බුදුදහම ගෙන යාම සඳහා විවිධ විදිහටම භාවනා කරපු නැත්නම් අපි කියන්නේ භාවනා යෝගීව හැසිරෙන විවිධ භික්ෂුන් වහන්සේලා සඳහා වෙන් කරන ලද කොටසක් කියලා තමයි අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කාලයාගේ යැවැමෙන් මෙන්න මේ විදිහ දෙයක් කැලෑවට නතු වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට මේක ප්‍රතිසංස්කරණය කරලා ගතොත් එීම බොහෝ විදුරට අපිට පෞරාණික ස්ථාන රාශියක් මේ ලොකේෂන් එකෙන් දැක බලා ගැනීම හැකියාව තියෙනවා කියලා තමයි කියන්නේ. මීට අවුරුදු කීපයකට පෙර මේ ලොකේෂන් එකේ පැහැදිලිව නටබුන් දැක ගැනීම හැකියාව තියෙනවා සහ දැක ගැනීමට අවස්ථාව තිබුණා කියලා මේ ප්‍රාදේශීය වර්තාකරුවන් අපිත් එක්ක සඳහන් කරා. ඒ වගේම තමයි මේ ලොකේෂන් එකේ මීට අවුරුදු කීපයකට පෙර නොයෙකුත් තැන්වලදී මේ නිදන්සරුන්ගේ අණසකට ලතු වෙලා මේකේ තිබුණ ගොඩාක් තැන් මේ කැණීම් කටයුතු කරලා තියෙනවා කියලා අපිට හොයා ගන්න පුළුවන් වුණා කියලා ඔවුන් අපිත් එක්ක සඳහන් කරා. ඉතින් අද වෙනකොට මේ ඒ කැණීම් කටයුතු කරපු දැනුත් මේ කැලෑවටන ගිහිල්ලා ඒ තැන් ඔක්කොම හොයාගන්න බැරුව ඒවා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ඔබට පෙන්නන්නේ එක්තරා විදිහේ මේ ලකුණක් කියලා අපි හඳුන්වන දෙයක්. ඉතින් මේකෙදි පැහැදිලිව අපිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා මේ කැලෑවට ගිහිල්ලා තියෙන්නේ මේ කොළරොඩු වැහිලා එතකොට ඒවා පස් වෙලා මේවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යම් කිසි කෙනෙකුට මේ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. තමන් පරම්පරාවෙන් හෝ මේ ඉතිහාස කතා පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් නම් සමහරක් විට කට කතාවෙන් එන කතා පිළිබඳව බොහෝ දින් අධ්‍යයනය කරන කෙනෙක් නම් ඔබට පුළුවන් වෙයි මේ වැහිලා ගිහිල්ලා තියෙන ඉතිහාසය නැවත ගොඩ ගන්න. නමුත් මේ වැහිලා ගිහිල්ලා තියෙන ගොඩනා ගන්න අපි උත්සාහ කරන ඉතිහාසය නැවත විනාශ කරන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා ඒවා සම්බන්ධවත් හොඳින් දැනුවත් වෙලා මේ ලොකේෂන් පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ පටයෙන් පුංචි හැර දෙයක් අලුත් දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්න මොන හරි තියෙනවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි දන්න යකුරාවනා channel එකත් එක්ක මේ වෙනකන් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබට බැරි වුණා නම් තාමත් යකුරාවනා channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ඉල්ලීමත් එක්ක අදට අපි සමු ගන්නවා. ඕකේ, thank you.